අයිබෝවන් ඔබ අදත් එක් වන්නේ සංවාද විසංවාද මතවාද කැටවුණු සංවාද මණ්ඩපය දෙරණ වාද පිටිය සමග අද විශේෂ දෙරණ වාද පිටිය සංවාද මණ්ඩපයක් තමයි අපි සංවිධානය කර තිබෙන්නේ. වෙනදාට ඔබ දකින දේශපාලක්ෂණයෙන් වෙනුවට අපි අද කැඳවාගත්තා ආර්ථික විශේෂඥයන් සහ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන නියෝජිතයින්. අපි අද කතා කිරීමට සූදානම් වන්නේ නව රජයේ අතුරු අයවැය ඔබට සහ රටට බලපර ආකාරය පිළිබඳව. අපි කතා කිරීමට සූදානම් විශ්ලේෂණාත්මකව මෙවර නව රජයේ අතුරු අයවැය පිළිබඳව. අපි ඔබ දන්නා කාරණයක් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරා මේ වන විටත් ඒ නිවේදනය නිකුත් කළ තිබෙනවා. ඒ වගේම ගෑස් මිල අඩු කළා. ඒ වගේම විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කළා. පාරිභෝගික භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 13ක මිල අඩු කළා. මේ ආකාරයේ විශාල සහන ප්‍රමාණයක් මෙවර අතුරු අයවැයේ සඳහන් වෙනවා. මෙම වියදම් පියවා ගන්නට මේ අයවැයේ මොනවාද තිබෙන යෝජනා? මේ යෝජනා අතර බලන විට අපි කවදාවත් අසපු නැති බදු වර්ග කිහිපයක් තිබෙනවා. සුපිරි වාසි බද්ද, ඒ වගේම මන්දිර බද්ද වැනි බදු යෝජනා, විදුලි සංදේශාංශයට පනවන ලද විශාල බදු මෙම අයවැයේ තිබෙනවා. අපි සූදානම් වනවා අද රාත්‍රියේදී මේ සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව සාකච්ඡා කිරීමට. අපි සමග රැඳී සිටින ලෙස අපි ආරාධනා කරනවා ඔබ නගරේ ජීවත් වුණත් ගමේ ජීවත් වුණත් ඔබගේ ජීවිතයට වැදගත්ම මේ අයවැයේ සඳහන් වන කරුණු සම්බන්ධයෙන් අපි අද සාකච්ඡා කිරීමට සූදානම්. අපි අද ආර්ථික විශේෂඥයින් මඩුල්ලක් හඳවා ගත්තා. මගේ දකුණු අතපසින් සිටිනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍යාධිපති W.A. විජේවර්ධන මහත්මා. අපි ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා. මගේ වම් අත පැත්තේ පාත් ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මණ සිරිවර්ධන මහත්මා. අපි ඔබතුමාවත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. මගේ දකුණු අත පැත්තේ ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල පී.බී. යාපා මහතා. අපි ඔබතුමාවත් පිළිගන්නවා. මගේ වම් අත පැත්තේ මහාචාර්ය රොහන් සමරජීව මහතා, ඔහු ලර්න් ඒෂියා ආයතනයේ සභාපතිවරයා. අපි ඔබතුමාවත් පිළිගන්නවා. මගේ දකුණු අත පැත්තේ පැල්වත්ත සීනි සමාගමේ, ඒ වගේම පැල්වත්ත කිරි සමාගමේ, මාස්ටර් ඩ්‍රයිවර්ස් සමාගමේ සහ මෞබිම ලංකා පදනමේ සභාපති ආරිස් චීරවික්‍රමනායක මහතා ආයුබෝවන්. ඒ වගේම මගේ වම් අත පැත්තේ ආර්ථික විශ්ලේෂක හසිත ප්‍රේමරත්න මහතා ආයුබෝවන්. අපි සූදානම් සාකච්ඡා මණ්ඩපය ආරම්භ කිරීමට අපි මුලින්ම අවස්ථාව ලබා දෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍යාධිපති W.A. විජේවර්ධන මහතාට සාකච්ඡා. ඔබතුමා කිව්වා මේ අයවැය ලේඛනය අතුරු අයවැය ලේඛනයක් කියලා. ඒ අතුරු කියන වචනයෙන්ම අදහස් වන්නේ මේ අයවැය ලේඛනය ප්‍රධාන හෝ එහෙම නැත්නම් අවසාන අයවැය ලේඛනයක් නොවේ කියන කාරණය. අත වශයෙන්ම මේ අයවැය ලේඛනය ඉදිරිපත් කර තිබෙන්නේ අලුතෙන් ආණ්ඩුව බලයට පත් වුණාම ඒ බලයට පත් වෙච්ච ආණ්ඩුවේ වැඩපිළිවෙල නිසියාකාරයට ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහායි. නමුත් අපි අත වශයෙන් බලන්න ඕනේ අයවැය ලේඛනය පිළිබඳව සිද්ධාන්තවලට ගියොත් එහෙම ශ්‍රී ලංකාව අද මුහුණ පා සිටින තත්ත්වයේ අනුව ශ්‍රී ලංකාවට ඉතාමත්ම දුෂ්කරයි අද අයවැය ලේඛනයක් සකස් කරගන්න. ඒකට හේතුව ප්‍රධාන වශයෙන්ම ගැටලු කීපයක් තිබෙනවා. පළවෙනි ගැටලුව තමයි අපිට සංඛ්‍යා ලේඛන පිළිබඳව නිර්වාදිතාවය පිළිබඳව ගැටලුවක් තිබෙනවා. විශේෂම ජාතික ආදායම, විදේශ වත්කම්, ගෙවුන් ශේෂය, විදේශ වෙළඳාම, දැන් මේ සහ ඒ වගේම මිල දර්ශක පිළිබඳ සංඛ්‍යා ලේඛනවල විශ්වසනීයත්වය පිළිබඳව සැකයක් ඇති වී තිබෙනවා බොහෝ දෙනා තුළ. ඒ නිසා දැන් මේ අයවැය ලේඛන සකස් කිරීමේදී ඒ ගැටලුව පළමුවම මුහුණ පාන වෙනවා. දෙවෙනි ගැටලුව තමයි දැන් අපි අයවැය ලේඛනයක් කියලා කියන්නේ ඇත්තටම දැන් අපි ගෙදරක් ගත්තොත් එහෙම ගෙදරක තිබෙන අයවැය ලේඛනයට සමානයි. ඒකට රජයේ අයවැය ලේඛනයක් ගෙදරක තියෙන අයවැය ලේඛනෙන් වෙනස් වෙන්නේ නැහැ. දැන් ගෙදරක අපි සාමාන්‍යයෙන් සෑම විටකම අපිට ලැබෙන ආදායමට අනුව තමයි අපි වියදම සකස් කරගන්නේ. නමුත් දැන් මේ රජයේ අයවැය ලේඛනේ ඇත්තටම මුලින් වියදම සකස් කළා, ඊට පස්සේ ආදායම හොයලා ඒ ආදායමට හිඟයක් ඇතුනොත් එමේ හිඟය පියවා ගැනීම සඳහා මහ පරිමාණයේ ණය ගැනීම සිදු කිරීම මගින් තමයි අයවැය ලේඛනේ සකස් කරලා තිබෙන්නේ. ඉතින් මේක අයවැය ලේඛන සකස් කිරීමේ සිද්ධාන්තවල තිබෙන හොඳ ලක්ෂණයක් නෙමෙයි. ඒ නිසා දැන් මම මේ අයවැය ලේඛනේ දිහා දකින්නේ මේ අයවැය ලේඛනේ తాවකාලිකව ඉදිරිපත් කරපු අයවැය ලේඛනය පමණයි. අපි දීර්ඝකාලීනව ශ්‍රී ලංකාවේ සුදුසු අයවැය ලේඛන ක්‍රමයක් සකස් කරනවා නම් අපිට විශේෂයෙන්ම සකස් කිරීමට සිදු වෙනවා අපේ
රජයේ ආදායම පිළිබඳව අපිට ඉතාමත්ම විශ්ලේෂණාත්මකව බලන්න සිද්ධ වෙනවා. වියදම් පිළිබඳ විශ්ලේෂණාත්මකව බලන්න සිද්ධ වෙනවා. මේ හැම එකකින්ම අපි සලකිය යුතුයි. දැන් අයවැය ලේඛනයටත් යහපාලනයක් තිබෙනවා. දැන් මෙතෙන්ද උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන්. දැන් ලංකාවේ හිටපු ඉතාමත්ම කීර්තිමත් ව්‍යාපාරිකයෙක් දැනට අවුරුදු 70කට පමණ පෙර දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ එයා මේ රෝලන්ස් සමාගම් රෝලන්ස් කියන ෆිනෑන්ස් කම්පැනි ණයක් අරගෙන පාරට බස් එකක් දැම්මා. දැන් මේ ව්‍යාපාරිකයාගේ මුණුබුරා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේ පිළිබඳව අපිට කිව්වා. එයාගේ සීයා කොහොමද කටයුතු කළේ කියලා. ඒ සීයා පරණ හිස් සිගරට්ටින් හයක් අරගෙන තමන්ගේ දෛනික ආදායමෙන් හයෙන් එකක් පළවෙනි සිගරට්ටින් එකට දානවා, තව හයෙන් එකක් පළවෙනි එකට දානවා. විදිහට හයට බෙදලා දානවා. පළවෙනි හයෙන් එක ඊළඟ දවසේ බස් එකට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට, දෙවෙනි සිගරට්ටින් එකට දාන මුදල ඊළඟ දවසේ සේවකෙන්ට පඩි ගෙවන්න, තුන්වෙනි සිගරට්ටින් එකට දාන මුදල මේ බස් එක යමීදීකින් කැඩුනොත් එහෙම කැඩිච්ච බස් එකට අවශ්‍ය පිළිසකර කිරීම සඳහා තමයි තුන්වෙනි එක. හතරවෙනි එක තමයි අර රෝලන් සමාගමේ ණය ආපහු ගෙවීමට. පස්වෙනි එක නැවත බස් එකක් ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් ගොඩනගන්න. හයවෙනි එක තමයි මේ පුද්ගලයාගේ පෞද්ගලික පාරිභෝජනයට මෙයා පාවිච්චි කරේ. ඉතින් මේ විදිහට මේක තමයි යහපාලනය කියන්නේ. ඉතින් මේ යහපාලනය අනුව මේ ක්‍රියා කරපු ව්‍යාපාරිකයා අවුරුදු 10ක් ගත වෙන කලින් ලංකාවේ ඉතාමත්ම කීර්තිමත් බස් ව්‍යාපාරිකයෙකු බවට පත් වෙලා පත් වුණා. ඉතින් අපිට මේක ඇත්තටම මේ අයවැය ලේඛනයේ පිළිබඳවත් මේ කියන සිද්ධාන්තය අපි ගත යුතුයි. අපිට රජයක් හැම විටකම මහජනතාවට සුභසිද්ධනීය සුභසාධනීය සලසනවා කියලා රජය තමන් අනවශ්‍ය පරිදි විදං කළොත් එහෙම ඒ අවසානයේ සිද්ධ වෙන්නේ රජයට තාවකාලිකව සුවයක් ලැබෙනවා, රටේ ජනතාවට තාවකාලික සුවයක් ලැබෙනවා. නමුත් දීර්ඝකාලීනව ගත්තාම රට ප්‍රපතේ කර ගමන් කරනවා. ඒ නිසා මම කල්පනා කරන්නේ මේ අතුරු අයවැය ලේඛනය නෙමෙයි අපි ගත යුත්තේ, ඉදිරියට යා යුත්තේ ප්‍රධාන අයවැය ප්‍රතිපත්ති මත සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා තුරු දෙන ආකාරයට, ඉතිරි කිරීම් වැඩි දියුණුවන ආකාරයට, ඒ වගේම අනවශ්‍ය පාරිභෝජනය කපාහරින ආකාරයට සකස් කළ යුතු අයවැය ප්‍රතිපත්තියක් කරා අපි ගමන් කළ යුතුයි. ඒ ගමන් කිරීම සඳහා ආරම්භක පියවරක් වශයෙන් මේ අයවැය ලේඛනය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මගේ ආරම්භක ඉදිරිපත් කිරීම. ඔබට අවශ්‍යතාවක් විනාඩි දෙකක් අපිට ලබා දෙන්නට පුළුවන්. ඉතින් ඒ අනුව බලනකොට ජයන්ත, දැන් මේ අයවැය ලේඛනයේ විශේෂ ලක්ෂණ කීපයක් තිබෙනවා. පළවෙනි එක තමයි බොහෝ විට අනවශ්‍ය වියදම් මේ අයවැය ලේඛනයේ කපහැරලා තියෙනවා. අර මම කියපු විදිහ අර සිගරට්ටින් 6ට දා සල්ලි දැම්මා වගේ අනවශ්‍ය වියදම් විශාල ප්‍රමාණයක් මේ අයවැය ලේඛනයේ කපහැරලා තිබෙනවා. ඒ කපහැරීම නිසා අපිට ඒක ඉදිරියට ගෙන යන්න පුළුවන් නම් ඉදිරි අයවැය ලේඛන වලත් මේ ආකාරයටම අයවැය ශික්ෂණයක් යහපාලනයක් පවත්වාගෙන යන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අපිට පුළුවන්කම ලැබෙනවා ලංකාවේ ඉතාමත්ම සුදුසු අයවැය ලේඛන ක්‍රමයක් අපිට සකස් කරලා ඒ අයවැය ලේඛන ක්‍රමය අනුව රටේ ආර්ථික සංවර්ධනය සඳහා මේ අයවැය ලේඛනේ ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් විශේෂයෙන් අපි සැලකිය යුතුව තිබෙන දෙවෙනි කාරණය තමයි අපි රජය වියදම් කරනකොට ඒ වියදම් කරන මුදලට සායන ඒ ප්‍රමාණවත් ඵලදායක ඒ වියදම් කරන පුද්ගලයාට ලැබෙන්න ඕනේ. දැන් මේක ඇත්තටම මේ අයවැය ලේඛනේ රවි කරුණානායක මහත්තයා හෝ එහෙම නැත්නම් රණවීර ක්‍රමසිංහ මහත්තයා හෝ නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හෝ නෙමෙයි මේකට වියදම දරන්නේ. මේකට වියදම දරන්නේ බදු ගෙවන්නන් වශයෙන් අපි. ඒතොර අපි අවසාන වශයෙන් අපි මේක වියදම දරන්නේ. ඉතින් වියදම දරනකොට අපි සෑමිටකම බලාපොරොත්තු වෙනවා අපි දරන වියදමට ප්‍රමාණවත් පරිදි ඵලදාය වැඩි වෙලා අපිට ප්‍රතිලාභයක් අපිට මේ අයවැය ලේඛනයෙන් ලැබේවි කියලා හිතන් අපි බලාපොරොත්තු වෙනවා. එහෙම ලැබෙන්නේ නැත්නම් එහෙම මේ අයවැය ලේඛනයෙන් බලාපොරොත්තු වෙන ඉලක්කයේ සපුරා ගැනීම සඳහා රජයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොහොමද සුතේ විජයවර්ධන මහත්මයා, අපි සූදානම් ඊළඟට ලක්ෂ්මන් සිරිවර්ධන මහත්මයාට අවස්ථාව ලබා දෙන්න. ඔබතුමා අයවැයටත් පෙරත් මේ සම්බන්ධයෙන් යම් යම් අදහස් පළ කළා. අපි සූදානම් ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න. ඔව්, ඔබතුමාට මතක ඇති මම සහ පාත්ෆයින් පදනම විශේෂයෙන්ම මේ අපේ ආණ්ඩුවට හෝ රටට නැති සම්පත් වෙන්දේසි කිරීමේ සම්ප්‍රදාය 1950 ගණන්වල 50 ඉඳන් වගේම දිගටම අපි කරලා තියෙන වැඩක්. ඒක එසේ නොකළ යුතුය කියලා ඉවරලා මැතිවරණයට පෙර අපි සඳහන් කළා. ඔබතුමා එක්ක සඳහන් කළා, වෙනත් ලේඛන මගිනුත් අපි කිව්වේ මේ වැඩේට යන්න එපා. ඒ කිව්වේ මැතිවරණ ප්‍රකාශන දෙකම, මෛත්‍රී මහින්ද මැතිවරණ ප්‍රකාශන දෙකේම තිබිච්ච මේ
ජනතාවට සහන දීම කියන නිවැරදිනවන සංකල්පයන් දැකලා ඉවරලා. ඉතින් එහෙම තියෙද්දි මේ දිනසීයේ වැඩසටහන යටතේ මේක මේ තාවකාලික අයවැයක් කියලා කිව්වට මේකේ මේක ඇත්ත වශයෙන්ම ඉතාම දිගු කාලීන බලපෑම් ඇති කරන ඉන්ටරිම් බජට් එකක් බවට පත් වෙන ගතියක් තමයි අපි දකින්නේ. කොහොම වුණත් අපි මේකට පදනම් වෙච්ච ඒක සාධාරණීකරණ ඒකට පදනම් වෙච්ච වාතාවරණය අපි පිළිගත යුතුයි. මොකද්ද මේක ගැන වෙන මොන විදිහට කතා කළත් ඇත්තට සිද්ධ වෙලා තියෙන්නේ බැතිවරණයක් පවත්වනවා ජනාධිපතිවරණයක්. ජනාධිපතිවරණයෙන් මේ පොරොන්දු දුන් ජනාධිපතිතුමා දිනලා එතුමා රජයක් ගේනවා. ඒක මේ සුළුතර රජයක් නමුත් සුළුතර ආණ්ඩුවක්. ඒගොල්ලෝ ඊළඟ මාස කීපේදී මැතිවරණයකට යන්න වෙනවා. ඉතින් ඒක වැලැක්විය නොහැකි විදිහට මැතිවරණ දෙකක් අතර තරපෙන ආණ්ඩුවක් ඇති වෙනවා. එතකොට අර විජයවර්ධන මහත්මයා කිව්වා වගේ අර තාවකාලික හිතන නමුත් ඒ වැඩේට ගියාම දිගු කාලීන ප්‍රතිඵල සහිත අයවැය ලේඛනයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් එතුමා කිව්වා වගේ අයවැය ලේඛනයක් කියනකට ඉදිරි දර්ශනයක් තියෙන්න ඕනේ. මොකද්ද කරගෙන යන්නේ කියලා තියෙන්න ඕනේ. ආර්ථිකයේ ඇති කරන වෙනස්කම් මොනවද, ප්‍රතිසංස්කරණ මොනවද, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මොනවද, ඒ පැත්ත සම්පූර්ණයෙන්ම මේකේ සඳහන් වෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. මේකේ තියෙනවා සහන මල්ලක් අර කියනවා වගේ. ඊළඟට කියනවා මෙන්න මේමයි අපි සහන වලට සල්ලි හොයාගන්නේ. මේකේ මේ අයවැලේකදී මම දකින ප්‍රධාන අභියෝගය හෝ ගැටලුව වෙන්නේ සහන කියන ඒවයේ තියෙන අති විශාල ධනයක් වැය වෙන සහන වාගයක් තියෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුපැඩි කිරීම, පෙන්ෂන් නැත්නම් විශ්‍රාම වැටුපැඩි කිරීම, සමෘද්ධි ලාභින්ගේ දීමන, ඒවා මේ තාවකාලික දේවල් නෙමෙයි. ඒවත් සදා දිගටම වසර ගණනාවක් තිස්සේ දරන්ට සිදුවෙන දේවල්. ඔතන විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ එතකොට ඒ සඳහා යොදාගෙන තියෙන ආදාය වල දකින්ට ලැබෙන්නේ නැහැ ඒ දීර්ඝ කාලීන බව. වන් ඔෆ් ටැක්ටස් ටැක්සස් කියලා එක පතාවක් පමණක් ගන්න ටැක්සස් වාගයක් හඳුන්වනවා බදු වර්ගයක්. ඉතින් අන්තිමේදී අපිට හොඳට පේනවා යම් අවස්ථාවක් එනවා මේ කියන ආදායම් ලබා ගැනීම යථාර්ථයක් වුවත් දිගු කාලීන ප්‍රශ්නයට මේක වසර තුළ අපි කිව්ව ඉදිරි මාස 11 තුළ මේ ආදායම එනවා. ඊට පස්සේ මොකද කරන්න කියන ප්‍රශ්නය ඇති වෙනවා. එතෙන්දී බොහෝ දුරට අපි දකින්නේ අතීත අපේ අත්දැකීම් තුළින් සහ මේ වගේ දේශපාලන ජනප්‍රියතාවයේ අරමුණු කොටගත් සහන දීම තුළ අයවැය ලේඛනවල ඇතිවන පරතරය වියවගන්න උද්දමනකාරී සහ වෙනත් විශාල බලපෑම අපි පස්සේ කතා කරත හැකි ඇති වෙන ප්‍රතිපත්ති කරා යන්න බණ කිරෙනවා එක පැත්තක. ඊළඟට මම මෙම අතුරු අයවැය අභිනිතුවක් තිබෙනවා ඔබතුමාට. ඔව්, තාවකාලික එකක් වුවත් යම්කිසි ආකාරයකට ආයෝජකයන්ට ධනාත්මක සංඥා දුන්නා නම් හොඳයි කියලා විශ්වාස කරනවා. ආදායම් අය කර ගැනීමේ ප්‍රතිපත්ති තුළ ඇතිවන අවදානම් සහ අවිනිශ්චිතතාවයන් ආයෝජකයන්ගේ ඔළුවට වැටෙනවා. එතන පොඩි ඒක වලක් ඒකට යම්කිසි ප්‍රමාණයක සාහනයක් වෙන්න තිබුණා. වෙනත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මොනවද ඒගොල්ලන්ට අනාගතයේදී දෙන්න බලාපොරොත්තු වෙන කියලා මේ බොහොම ස්තුතියි. අපි මංගලයාප මහත්මයාට යොමුනට කලින් අපි මද විරාමයක් ලබා ගන්නවා. අපි විරාමෙන් පසුව නැවතත් එක්වනවා දෙරණ විශේෂවාද පිටිය සමග. අන්නකොට ජයන්ත, දැන් මේ අයවැය ලේඛනයේ විශේෂ ලක්ෂණ කීපයක් තිබෙනවා. පළවෙනි එක තමයි බොහෝ විට අනවශ්‍ය වියදම් මේ අයවැය ලේඛනයේ කපහැරලා තියෙනවා. අර මම කියපු විදිහට අර සිගරට්ින් 6
පට්ට දා සල්ලි දැම්ම වගේ අනවශ්‍ය වියදම් විශාල ප්‍රමාණයක් මේ අවලේඛනේ කපාහැරලා තිබෙනවා. ඒ කපාහැරීම නිසා අපිට ඒක ඉදිරියට ගෙන යන්න පුළුවන් නම් ඉදිරි අවලේඛන වලත් මේ ආකාරයටම අයවැය ශික්ෂණයක් යහපාලනයක් පවත්වාගෙන යන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අපිට පුළුවන්කම ලැබෙනවා ලංකාවේ ඉතාමත්ම සුදුසු අයවැලේඛන ක්‍රමයක් අපිට සකස් කරලා ඒ අයවැලේඛන ක්‍රමය අනුව රටේ ආර්ථික සංවර්ධනය සඳහා මේ අයවැලේඛනේ ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් විශේෂයෙන් අපි සැලකිය යුතුව තිබෙන දෙවෙනි කාරණය තමයි අපි රජය වියදම් කරනකොට ඒ වියදම් කරන මුදලට සායන ඒ ප්‍රමාණවත් ඵලදායක ඒ වියදම් කරන පුද්ගලයාට ලැබෙන්න ඕනේ. දැන් මේක ඇත්තටම මේ අයවැලේඛනේ රවි කරුණානායක මහත්තයා හෝ එහෙම නැත්නම් රණවීර ක්‍රීමේ මහත්තයා හෝ නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හෝ නෙමෙයි මේකට වියදම දරන්නේ. මේකට වියදම දරන්නේ බදු ගෙවණන් වශයෙන් අපි. ඒතොර අපි අවසාන වශයෙන් අපි මේක වියදම දරන්නේ. ඉතින් වියදම දරනකොට අපි සෑමිටකම බලාපොරොත්තු වෙනවා අපි දරන වියදමට ප්‍රමාණවත් පරිදි ඵලදාය වැඩි වෙලා අපිට ප්‍රතිලාභයක් අපිට මේ අයවැලේඛනේ ලැබෙවිය කියලා හිතන් අපි බලාපොරොත්තු වෙනවා. එහෙම ලැබෙන්නේ නැත්නම් එහෙම මේ අයවැලේඛනෙන් බලාපොරොත්තු වෙන ඉලක්කයේ සපුරා ගැනීම සඳහා රජයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොහොමද සුති විජයවර්ධන මහත්මයා අපි සූදානම් ඊළඟට ලක්ෂ්මන් සිරිවර්ධන මහත්මයාට අවස්ථාව ලබා දෙන්න. ඔබතුමා අයවැයටත් පෙරත් මේ සම්බන්ධයෙන් යම් යම් අදහස් පළ කළා. අපි සූදානම් ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න. ඔව් ඔබතුමාට මතකයි ඇති මම සහ පාත්ෆයින් පදනම විශේෂයෙන්ම මේ අපේ ආණ්ඩුවට හෝ රටට නැති සම්පත් වෙන්දේසි කිරීමේ සම්ප්‍රදාය 1950 ගණන්වල 50 ඉඳන් වගේම දිගටම අපි කරලා තියෙන වැඩක්. ඒක එසේ නොකළ යුතුය කියලා ඉවරලා මැතිවරණයට පෙර අපි සඳහන් කළා. ඔබතුමා එක්ක සඳහන් කළා වෙනත් ලේඛන මගිනුත් අපි කිව්වේ මේ වැඩේට යන්න එපා. ඒ කිව්වේ මැතිවරණ ප්‍රකාශන දෙකම මෛත්‍රී මහින්ද මැතිවරණ ප්‍රකාශන දෙකේම තිබිච්ච මේ ජනතාවට සහන දීම කියන නිවැරදි නොවන සංකල්පයන් දැකලා ඉවරලා. ඉතින් එහෙම තියෙද්දි මේ දිනසීයේ වැඩසටහන යටතේ මේක මේ තාවකාලික අයවැයක් කියලා කිව්වට මේකේ මේක ඇත්ත වශයෙන්ම ඉතාම දිගු කාලීන බලපෑම් ඇති. මගේ දකුණු අත පැත්තේ පැල්වත්ත සීනි සමාගමේ ඒ වගේම පැල්වත්ත කිරි සමාගමේ මාස්ටර් ඩයිවර්ස් සමාගමේ සහ මෞබිම ලංකා පදනමේ සභාපති ආරිස් චීරවික්‍රමනායක මහතා ආයුබෝවන්. ඒ වගේම මගේ වම් අත පැත්තේ ආර්ථික විශ්ලේෂක හසිත ප්‍රේමරත් මහතා ආයුබෝවන්. අපි සූදානම් සාකච්ඡා මණ්ඩපය ආරම්භ කිරීමට අපි මුලින්ම අවස්ථාව ලබා දෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති W.A. විජේවර්ධන මහතාට සාකච්ඡා. අන්ත දැමට ඔබතුමා කිව්වා මේ අයවැලේඛනය අතුරු අයවැලේඛනයක් කියලා. ඒ අතුරු කියන වචනයෙන්ම අදහස් වෙන්නේ මේ අයවැලේඛනය ප්‍රධාන හෝ එහෙම නැත්නම් අවසාන අයවැලේඛනයක් නොවේ කියන කාරණය. අත වශයෙන්ම මේ අයවැලේඛනය ඉදිරිපත් කර තිබෙන්නේ අලුතෙන් ආණ්ඩුව බලයට පත් වුණාම ඒ බලයට පත් වෙච්ච ආණ්ඩුවේ වැඩපිළිවෙල නිසියාකාරයට ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහායි. නමුත් අපි අත වශයෙන් බලන්න ඕනේ අයවැලේඛනය පිළිබඳව සිද්ධාන්තවලට ගියොත් එහෙම ශ්‍රී ලංකාව අද මුහුණ පා සිටින තත්ත්වය අනුව ශ්‍රී ලංකාවට ඉතාමත්ම දුෂ්කරයි අද අයවැලේඛනයක් සකස් කරගන්න. ඒකට හේතුව ප්‍රධාන වශයෙන්ම ගැටලු කීපයක් තිබෙනවා. පළවෙනි ගැටලුව තමයි අපිට සංඛ්‍යා ලේඛන පිළිබඳව නිර්වදිතාවය පිළිබඳව ගැටලුවක් තිබෙනවා. විශේෂම ජාතික ආදායම, විදේශ වත්කම්, ගෙවුන් ශේෂය, විදේශ වෙළඳාම, දැන් මේ සහ ඒ වගේම මිල දර්ශක පිළිබඳ සංඛ්‍යා ලේඛනවල විශ්වසනීයත්වය පිළිබඳව සැකයක් ඇති වී තිබෙනවා බොහෝ දෙනා තුළ. ඒ නිසා දැන් මේ අයවැලේඛන සකස් කිරීමේදී ඒ ගැටලුව පළමුවෙන්ම මුහුණ පාන වෙනවා. දෙවෙනි ගැටලුව තමයි දැන් අපි අයවැලේඛනයක් කියලා කියන්නේ ඇත්තටම දැන් අපි ගෙදරක් ගත්තොත් එහෙම ගෙදරක තිබෙන අයවැලේඛනයට සමානයි. ඒකට රජයේ අයවැලේඛනයක් ගෙදරක තියෙන අයවැලේඛනෙන් වෙනස් වෙන්නේ නැහැ. දැන් ගෙදරක අපි සාමාන්‍යයෙන් සෑම විටකම අපිට ලැබෙන ආදායමට අනුව තමයි අපි වියදම සකස් කරගන්නේ. නමුත් දැන් මේ රජයේ අයවැලේඛනේ ඇත්තටම මුලින් වියදම සකස් කළා ඊට පස්සේ ආදායම හොයලා ඒ ආදායමට හිඟයක් ඇතිනොත් එමේ හිඟය පියවා ගැනීම සඳහා මහ පරිමාණයේ ණය ගැනීම සිදු කිරීම මගින් තමයි අයවැලේඛනේ සකස් කරලා තිබෙන්නේ. ඉතින් මේක අයවැලේඛන සකස් කිරීමේ සිද්ධාන්තවල තිබෙන හොඳ ලක්ෂණයක් නෙමෙයි. ඒ නිසා දැන් මම මේ අයවැලේඛනේ දිහා දකින්නේ මේ අයවැලේඛනේ తాවකාලිකව ඉදිරිපත් කරපු අයවැලේඛනය පමණයි. අපි දීර්ඝකාලීනව ශ්‍රී ලංකාවේ
සුදුසු අයවැය ලේඛන ක්‍රමයක් සකස් කරනවා නම් අපිට විශේෂයෙන්ම සකස් කිරීමට සිදු වෙනවා. අපේ රජයේ ආදායම පිළිබඳව අපිට ඉතාමත්ම විශ්ලේෂණාත්මකව බලන්න සිද්ධ වෙනවා. වියදම් පිළිබඳව විශ්ලේෂණාත්මකව බලන්න සිද්ධ වෙනවා. මේ හැම එකකින්ම අපි සලකිය යුතුයි. දැන් අයවැය ලේඛනයටත් යහපාලනයක් තිබෙනවා. දැන් මෙතෙන්ද උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන්. දැන් ලංකාවේ හිටපු ඉතාමත්ම කීර්තිමත් ව්‍යාපාරිකයෙක් දැනට අවුරුදු 70කට පමණ පෙර දෙවිල ලෝක සංග්‍රාමයෙන් පස්සේ යා මේ රෝලන්ස් සමාගම් රෝලන්ස් කියන ෆිනෑන්ස් කම්පැනි ණයක් අරගෙන පාරට බස් එකක් දැම්මා. දැන් මේ ව්‍යාපාරිකයාගේ මුණුබුරා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේ පිළිබඳව අපිට කිව්වා. එයාගේ සීයා කොහොමද කටයුතු කළේ කියලා. ඒ සීයා පරණ හිස් සිගරට්ටින් හයක් අරගෙන තමන්ගේ දෛනික ආදායමෙන් හයෙන් එකක් පළවෙනි සිගරට්ටින් එකට දානවා, තව හයෙන් එකක් පළවෙනි එකට දානවා. විදිහට හයට බෙදලා දානවා. පළවෙනි හයෙන් එක ඊළඟ දවසේ බස් එකට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට, දෙවෙනි සිගරට්ටින් එකට දාන මුදල ඊළඟ දවසේ සේවකෙන්ට පඩි ගෙවන්න, තුන්වෙනි සිගරට්ටින් එකට දාන මුදල මේ බස් එක යමීදීකින් කැඩුනොත් එහෙම කැඩිච්ච බස් එකට අවශ්‍ය පිළිසකර කිරීම සඳහා තමයි තුන්වෙනි එක. හතරවෙනි එක තමයි අර රෝලන් සමාගමේ ණය ආපහු ගැනීමට. පස්වෙනි එක නැවත බස් එකක් ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් ගොන්න ගන්න. හයවෙනි එක තමයි මේ පුද්ගලයාගේ පෞද්ගලික පාරිභෝජනයට මෙයා පාවිච්චි කරේ. ඉතින් මේ විදිහට මේක තමයි යහපාලනය කියන්නේ. ඉතින් මේ යහපාලනය අනුව මේ ක්‍රියා කරපු ව්‍යාපාරිකයා අවුරුදු 10ක් ගත වෙන කලින් ලංකාවේ ඉතාමත්ම කීර්තිමත් බස් ව්‍යාපාරිකයෙකු බවට පත් වෙලා පත් වුණා. ඉතින් අපිට මේක ඇත්තට මේ අයවැය ලේඛනයේ පිළිබඳවත් මේ කියන සිද්ධාන්තය අපි ගත යුතුයි. අපිට රජයක් හැම විටකම මහජනතාවට සුභසිද්ධනීය සුභසාධනීය සලසනවා කියලා රජය තමන් අනවශ්‍ය පරිදි විඳන් කළොත් එහෙම ඒ අවසානයේ සිද්ධ වෙන්නේ රජයට තාවකාලිකව සුවයක් ලැබෙනවා, රටේ ජනතාවටත් තාවකාලික සුවයක් ලැබෙනවා. නමුත් දීර්ඝකාලීනව ගත්තාම රට ප්‍රපතේ කර ගමන් කරනවා. ඒ නිසා මම කල්පනා කරන්නේ මේ අතුරු අයවැය ලේඛනය නෙමෙයි අපි ගත යුත්තේ, ඉදිරියට යා යුත්තේ ප්‍රධාන අයවැය ප්‍රතිපත්ති මත සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා තුරු දෙන ආකාරයට, ඉතිරි කිරීම් වැඩි දියුණු වන ආකාරයට, ඒ වගේම අනවශ්‍ය පාරිභෝජනය කපාහරින ආකාරයට සකස් කළ යුතු අයවැය ප්‍රතිපත්තියක් කරා අපි ගමන් කළ යුතුයි. ඒ ගමන් කිරීම සඳහා ආරම්භක පියවරක් වශයෙන් මේ අයවැය ලේඛනය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මගේ ආරම්භක ඉදිරිපත් කිරීම. ඔබට අවශ්‍ය තවත් විනාඩි දෙකක් අපිට ලබා දෙන්නට පුළුවන්. ඉතින් ඒ අනුව බලන ඉන්ටරිම් බජට් එකක් බවට පත් වෙන ගතියක් තමයි අපි දකින්නේ. කොහොම වුණත් අපි මේකට පදනම් වෙච්ච ඒක සාධාරණීකර ඒක පදනම් වෙච්ච වාතාවරණය අපි පිළිගත යුතුයි. මොකද්ද මේක ගැන වෙන මොන විදිහට කතා කළත් ඇත්තට සිද්ධ වෙලා තියෙන්නේ බැටිවරණයක් පවත්වනවා ජනාධිපතිවරණයක්. ජනාධිපතිවරණයෙන් මේ පොරොන්දු දුන් ජනාධිපතිතුමා දිනලා එතුමා රජයක් ගේනවා. ඒක මේ සුළුතර රජයක්, නමුත් සුළුතර ආණ්ඩුවක්. ඒගොල්ලෝ ඊළඟ මාස කීපේදී මැතිවරණයකට යන්න වෙනවා. ඉතින් ඒක වැළැක්විය නොහැකි විදිහට මැතිවරණ දෙකක් අතර තරපෙන ආණ්ඩුවක් ඇති වෙනවා. එතකොට අර විජයවර්ධන මහත්මයා කිව්වා වගේ අර තාවකාලික හිතන, නමුත් ඒ වැඩේට ගියාම දිගු කාලීන ප්‍රතිඵල සහිත අයවැය ලේඛනයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් එතුමා කිව්වා වගේ අයවැය ලේඛනයක් කියන එකට ඉදිරි දර්ශනයක් තියෙන්න ඕනේ. මොකද්ද කරගෙන යන්නේ කියලා තියෙන්න ඕනේ. ආර්ථිකයේ ඇති කරන වෙනස්කම් මොනවද, ප්‍රතිසංස්කරණ මොනවද, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මොනවද, ඒ පැත්ත සම්පූර්ණයෙන්ම මේකේ සඳහන් වෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. මේකේ තියෙනවා සහන මල්ලක් අර කියනවා වගේ. ඊළඟ වස්ස කියනවා මෙන්න මේමයි අපි සහන වලට සල්ලි හොයාගන්න. මේකේ මේ අයවැලේකදී මම දකින ප්‍රධාන අභියෝගය හෝ ගැටලුව වෙන්නේ සහන කියන ඒවයේ තියෙන අති විශාල ධනයක් වැය වෙන සහන වාගයක් තියෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුපැඩි කිරීම, පෙන්ෂන් නැත්නම් විශ්‍රාම වැටුපැඩි කිරීම, සමෘද්ධි ලාභින්ගේ දීමන, ඒවා මේ තාවකාලික දේවල් නෙමෙයි. ඒවත් සදා දිගටම වසර ගණනාවක් තිස්සේ දරන්ට සිදුවෙන දේවල්. ඔතන විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ
එතකොට ඒ සඳහා යොදාගෙන තියෙන ආදාය වල දකින්ට ලැබෙන්නේ නැහැ ඒ දීර්ඝ කාලීන බව. one of factors taxes කියලා එකපතාවක් පමණක් ගන්න taxes වාගයක් හඳුන්වනවා බදු වර්ගයක්. ඉතින් අන්තිමේදී අපිට හොඳට පේනවා යම් අවස්ථාවක් එනවා මේ කියන ආදාය අයිබෝවන්. ඔබ අදත් එක්වන්නේ සංවාද විසංවාද මතවාද කැටවුණෝ සංවාද මණ්ඩපය දෙරණ වාදපිටිය සමඟ අද විශේෂ දෙරණ වාදපිටිය සංවාද මණ්ඩපයක් තමයි අපි සංවිධානය කර තිබෙන්නේ. වෙනදාට ඔබ දකින දේශපාලඥයන් වෙනුවට අපි අද කැඳවා ගත්තා ආර්ථික විශේෂඥයන් සහ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන නියෝජිතයින්. අපි අද කතා කිරීමට සූදානම් වන්නේ නව රජයේ අතුරු අයවැය ඔබට සහ රටට බලපර ආකාරය පිළිබඳව. අපි කතා කිරීමට සූදානම් විශ්ලේෂණාත්මකව මෙවර නව රජයේ අතුරු අයවැය පිළිබඳව. අපි ඔබ දන්නා කාරණයක් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරා මේ වන විටත් ඒ නිවේදනය නිකුත් කළ තිබෙනවා. ඒ වගේම ගෑස් මිල අඩු කළා. ඒ වගේම විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කළා. පාරිභෝගික භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 13ක මිල අඩු කළා. මේ ආකාරයේ විශාල සහන ප්‍රමාණයක් මෙවර අතුරු අයවැයේ සඳහන් වෙනවා. මෙම වියදම් පියවා ගන්නට මේ අයවැයේ මොනවාද තිබෙන යෝජනා? මේ යෝජනා අතර බලන විට අපි කවදාවත් අසපු නැති බදු වර්ග කිහිපයක් තිබෙනවා. සුපිරි වාසි බද්ද, ඒ වගේම මන්දිර බද්ද වැනි බදු යෝජනා, විදුලි සංදේශාංශයට පනවන ලද විශාල බදු මෙම අයවැයේ තිබෙනවා. අපි සූදානම් වනවා අද රාත්‍රියේදී මේ සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව සාකච්ඡා කිරීමට. අපි සමග රැඳී සිටින ලෙස අපි ආරාධනා කරනවා ඔබ නගරේ ජීවත් වුණත් ගමේ ජීවත් වුණත් ඔබගේ ජීවිතයට වැදගත්ම මේ අයවැයේ සඳහන් වන කරුණු සම්බන්ධයෙන් අපි අද සාකච්ඡා කිරීමට සූදානම්. අපි අද ආර්ථික විශේෂඥයින් මඩුල්ලක් හැඳවා ගත්තා. මගේ දකුණු අතපසින් සිටිනවා ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍යාධිපති W.A. විජේවර්ධන මහත්මයා. අපි ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා. මගේ වම් අත පැත්තේ පාත් ෆයින්ඩ් පදනමේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන මහත්මයා. අපි ඔබතුමාවත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. මගේ දකුණු අත පැත්තේ ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල පී.බී. යාපා මහතා. අපි ඔබතුමාවත් පිළිගන්නවා. මගේ වම් අත පැත්තේ මහාචාර්ය රොහන් සමරජීව මහතා, ඔහු ලර්න් ඒෂියා ආයතනයේ සභාපතිවරයා. අපි ඔබතුමාවත් පිළිගන්නවා.